Hey guys, welcome to my YouTube channel. අද ඉතින් මගේ නිවාඩු දවස. මම හිතුවා අද මේ මාසෙට ඕනි බඩුක ටික ගන්න යන්න. සුපර් මාකට් යන්න කලින් තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අපි කිහිප බලමු. මම මුලින්ම ආවා ජූස් එකක් ගන්න. මොකද ඊළඟට යන තැන මම ටිකක් වෙලා ඉන්න ඕන. මේ ජූස් එක අපි පේ කරලා ඉවරුණාට පස්සේ අපිම හදා ගන්න ඕනි මැෂින් එකට දාලා. මෙතන තියෙනවා sugar, sugar syrup, straw. අපිට කැමති තරම් අරගෙන දාගන්න පුළුවන්. අපි මේ යන්නේ මුලින්ම හස්බන්ඩ්ගේ හෙයා කට් එක. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මට චුට්ටක් වෙලා ඉන්න වෙනවා කියලා මුලින්ම යන තැන. ඉතින් හෙයා කට් එකත් කරගෙන අපි දැන් මේ ආවේ බෑන්ක් එකට. අපේ පොඩි වැඩ වාගයකට. හරි, දැන් අපි වැඩ ටික ඔක්කොම කරගෙන දැන් අපි මේ යන්න හදන්නේ සුපර් මාකට් එකට. අපිට මේ මාසෙට ඕනි කරන බඩු ඔක්කොම ගන්න තමයි අපි යන්න හදන්නේ. ඉතින් බලමු අපි මොනවද ගන්න කියලා. දැන් ඉතින් ටිකක් දුර යන්න ඕනි හින්දා අපි දෙන්න පොඩි කතාවකුත් දාගෙන තව කරන්න තියෙන්නේ මොනවද අපිට තව කොහෙද යන්න තියෙන්නේ කියලා කතාවකුත් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මෙතනින් තමයි අපි මාසෙට ඕන කරන බඩු හැම දෙයක්ම ගන්න. ඇතුළට ගිහිල්ලාම බලමු මොනවද අපි ගන්න කියලා. මුලින්ම අපි එළවලු සහ වාලතුරු අරගෙන තමයි බඩු ගන්න යන්නේ. මේක ගොඩක් ලොකු සුපර් මාකට් එකක්. මෙතන අපිට ඕනි කරන බඩු හැම දෙයක්ම තියෙනවා. අපිට හැමදේම එක තැනකින් ගන්න පුළුවන්. මෙතන අපිට බඩු හොයාගන්න ගොඩක්ම ලේසි. මොකද සෝස් ජාති වෙනම, නූඩ්ලස් ජාති වෙනම, එහෙම වෙන වෙන ඒරියාස් වල තමයි තියෙන්නේ.
මේ අයිස්ක්‍රීම් ජාතිය තමයි මම ජපානයේ ආසම අයිස්ක්‍රීම් ජාතිය. මේකට කියන්නේ චාහන් කියලා. ජපන් හාල් වලින් හදපු රයිස් එකක්. මේක අපිට මයික්‍රෝවේව් එකේ දාලා රත් කරලා ගන්න විතරයි තියෙන්නේ. මෙතන තියෙන්නේ බොයිල් කරපු වෙජිටබල්ස්. මේ පැක් එකේ තියෙනවා බොයිල් කරපු කැරට්, ග්‍රීන් පීස්, කෝන්. මෙතන තමයි සොසේජ්, හැම්, නගට්ස් ඒ වගේ දේවල් තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ඇන් යෝගට් ඩ්‍රින්ක්. තව තියෙනවා ජපන් අයගේ කෑම ජාති. මෙතන යාලගේ වෙනම කම්බන් සේරියල්කුත් තියෙනවා. මෙතන තියෙන්නේ බටර් ඇන් ස්ලයිස් චීස් ඒ වගේ දේවල් තමයි. මං ආසම කරන ඒරියාක තමයි චිප්ස් ඒරියා. මං දැන් හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද කරන්නේ. මේ සුපර් මාකට් එකේ ලොකු ඒරියා එකක් තියෙනවා කෑමවලට. අපි දැන් කෑම බලන්න. ඔන්න අපි දැන් බඩු අරගෙන ඉවරයි. දැන් අපි මේ ඩිල් කරන්න ඇවිල්ලා ඉන්නේ. ජපානයේ ඉතින් ඕනෙම තැනක සෙල්ෆ් සර්විස් තමයි තියෙන්නේ. එයාලා අපිට බිල් කරලා ඉවර වුණාට පස්සේ බඩු ටික දෙනවා. එතකොට අපි අරන් ගිහින් බෑග් වලට දාගන්න ඕනේ. ජපානයේ මං ආසම කෑමක් තමයි කරාගෙ. අදට බ්ලොග් එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න with me blogs. ආයෙත් බ්ලොග් එකකින් හම්බ වෙමු.